සුන්දර සිනහව හිමි වෙන්නේ කාටද අමිල? දැන් ප්‍රේක්ෂින් බලාගෙන ඉන්නවා කාටද මේ සුන්දර සිනහව හිමියන් හිමවන්නේ කියලා දැන් බලාගන්න. ඔව්. සුන්දර සිනහව හිමි ස්වර්ණ කුමරිය බවට මේ රාත්‍රියේ පත්වන්නේ අංක දෙකෙන් තරග වැදුණු යොෂානි නවෝද්‍යා. සුන්දර සිනහව හිමි කුමරිය තෝරාපත් කරගන්නට යනකොට අපි හැමෝම කැමති අපේ නිරෝගී මුතුන් දත්තිපලක් තියාගන්න. කොබලන මුතුන් දත්තිපලක් තියනවද කියලා? මගේ තියෙනවා. තියෙන නේද? ඒකට අපේ විදුරු මාස් මෙන්ම දත්තිල නිරෝගීව තබා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා හඳුන්වා දීලා තියෙනවා ලිව ආයුෂ් ඇන්ටි කැවිටි ටූත්පේස්ට් එක. වසර 5000කට ඉපරනේ ආයුර්වේද දැනුම භාවිත කර කරාබ නැති ඇතළු ආයුර්වේද ඖෂධ 15කින් සමන්විත වූ දසනකාන්ති චූර්ණය ලාංකේය යුවතීන් සඳහා නිරෝගී මුතුන් දත් දෙපළක් ලබන්නට උපකාර කරන ආයුර්වේදීය දන්තාලේපයක්. ඉතින් දීව ආයුෂ්විතින් තමයි අද මේ අවුරුදු දා රාත්‍රියේ සුන්දර සිනහව හිමි කුමරිය වපි තෝරාපත් කරගන්නේ. හඳුන්වා දෙන ආයුෂ් ෆේස් ක්‍රීම් නව ඇසුරුම. ආයුෂ් ෆේස් ක්‍රීම් මුහුණේ දීප්තියට මුළු මාසෙකට